3-4-5 ශ්‍රේණි සඳහා උත්සුක රත්නායක ගුරුතුමා විසින් මෙහෙයවන යුගයේ අතිසාර්ථක ඔන්ලයින් ශිෂ්‍යත් පන්ති සහ හිමිදිරි පන්ති සඳහා දැන්ම සම්බන්ධ වෙන්න 077-39-22-228 ඉක්මනින් දරුවාගේ නම හා ශ්‍රේණිය සමග WhatsApp කරන්න. පොඩිත් අන්ටම වෙන්වනු අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයුබෝවන් හැමදෙනාටම. ඉතින් මේ වෙනකොටත් ඔගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැතිනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒක වගේම තමයි ඔයාලට අපේ bell icon එකත් එහා පැත්තෙන් click කරන්න පුළුවන්. එතකොට ඔයගලන්ට ඉක්මනින් video එකක් ගෙනව ගන්න හරිම පහසුයි. හොඳේ. ඉතින් ඒ පණිවිඩය කියන ගමන් අපි යනවා අද දවසේ. ඔන්න ඔයාට මෙන්න මේ විදිහට මහසෙන් රජතුමා හදපු වැව් ටිකක් මතක තියාගන්න ලෙහෙසි විදිහක් හොයාගෙන. ඉතින් කවුරුත් කැමති ලෙහෙසි විදිහවලනේ. එහෙනම් ඔන්න අපි යනවා කොහොමද මේක මතක තියාගන්නේ. හරි, මතක තියාගන්න කලින් ඔක්කොටම කලින් මේ තියෙන වැව් ටික පොඩ්ඩක් බලාගමුකො. ඔයාලට පේනව නේද? මින්නේරිය වැව එක් වැවක්. ඒ වගේම තමයි මාගල්ල වැව. ඒ වගේම හුරුළු වැව, කවුඩුල්ල වැව සහ මහ කනදරා වැව. දැන් මෙහෙම තිබ්බහම මේ විදිහට තියෙනකොට ටිකක් අපහසුයි අපිට මතක තියාගන්න. ඉතින් මෙහෙම එකින් එක මින්නේරිය, මාගල්ල වැව, තිස්ස වැව, හුරුළු වැව, කවුඩුල්ල වැව, මහ කනදරා. මොකද මම එහෙම අපහසුයි කියලා කියන්නේ වෙන මොකකටවත් නෙවෙයි, තවත් බොහෝ වැව් ප්‍රමාණයක් සහ රජවරු ප්‍රමාණයක් ඔගොල්ලන්ට මතක තියාගන්න වේවි. එතකොට ඒවත් එක්ක මේවා පැටලෙන නිසා මේකට ඔන්න අපි හොයාගත්ත ලේසි ක්‍රමයක්. හරි, අපි බලමු මොකද්ද මේ ලේසි ක්‍රමය කියලා. මේ බලන්නකො, මෙන්න අපි හොයාගත්ත ලේසි ක්‍රමය. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ මෙන්න වාක්‍යයක් තියෙනවා, පුංචි වාක්‍යයක්. මේ වාක්‍ය පොඩ්ඩක් මතක තියාගන්න එකයි තියෙන්නේ. බලන්නකො කියවලා. තිස්සෙන් හුරුල්ලෝ කන්දරාවක් මිලට අරගත්තු මහා සේනාවේ කවුදෝ මාගාව. කියවන්න බලන්න. තිස්සෙන් හුරුල්ලෝ කන්දරාවක් මිලට අරගත්තු. හුරුල්ලෝ කිව්වහම කවුරුද දන්නවා නේද? තිස්සෙන් හුරුල්ලෝ කන්දරාවක් මිලට අරගත්තු මහා සේනාවේ කවුදෝ මාගාව. හරි, මේක කීප වතාවක් කියනකොට ඔයාට ඉක්මනින් මතක හිටිනවා. ඒ වගේම තමයි මෙතන ඕගොල්ලන්ට පේනවනේ මෙන්න මේ විදිහට බෙදලා වෙන් කරගන්න පුළුවන්. තිස්සෙන්, ඒ කියන්නේ තිස්ස වැව. මං කෙටියෙන් ලියන්න. තිස්ස පුරුල්ලෝ, අන්න පුරුළු වැව නේද? පුරුළු වැව. කන්දරාවක්, දැන් මේක ඇතුලේ කියවෙනවනේ කන්දරාවක්, කනදරා, අන්න මහා කනදරා වැව. මහා කනදරා වැව. දැන් අපිට කලින් හම්බුණා මේවා. මිලට මියන්නේ මොකද්ද? ඇයි යන්නේ මින්නේරිය. හරි, අරගත්තු ඒකට නම් මොකුත් නැහැ. අරගත්තු කියන එකට අපි දාන්නේ නැහැ. මහා සේනාවේ, අන්න මොකේද මහා සේනාවේ? මේක හරි වැදගත්. මේ තමයි මේව හැදුවේ මහසෙන් රජතුමා. මහසෙන් කවුදෝ? අපිට කලින් තිබ්බ නේද කවුදෝ කියන එක? ඒ තමයි කවුඩුල්ල වැව. කවුඩුල්ල. එතකොට මේ කවුඩුල්ල වැවෙන් පස්සේ මේ මොකද්ද මාගාව කියන්නේ? මාගාව කියන්නේ ඒකෙන් කියවෙනවා මාගාව, මාගාව, මාගල්ල. අන්න මාගල්ල වැව. දැක්කද? මාගල්ල වැව. දැන් බලන්න මේකෙදි එක් වචනයයි අපි වෙනමම එකතු කරලා තියෙන්නේ. එතකොට මේ ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට තිස්සෙන් හුරුල්ලෝ කන්දරාවක් මිලට අරගත්තු
මහාසේනාවේ කවුදෝ මාගාව. ඉතින් හරි ලේසි, මේ විදිහට අපිට ඉතිහාසයේ තියෙන මේ මහාසෙන් රජතුමාගේ වැව් ටික මතක තියාගන්න. ඉතින් මම හිතනවා මේකෙන් ඔයා දැනුම අරගන්න ඇති. ඒ වගේම මේක අනිත් යාළුවන්ටත් දෙන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාස් එකට එන්න. මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් ඕගලන්ට කියලා දෙනවා. ඉතින් මෙන්න තියෙනවා, කැමති කෙනෙකුට කැමති විදිහකට බෙදාගෙන හදාගෙන මේ දේ දැනුම හුවමාරු කරගන්න. ඉතින් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුවෙන් අදට සමු අර ගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ අදහස්, මේක ගැන අදහස්, ඔයාට හිතන දේවල්, ඕන දෙයක් යටින් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ජය වේවා.